ආයු බෝවන් අරත්පර අලුන් දවසක් ප්‍රාථනය කරනවා සේස රූපවාහිනය නරබන ආදරණීය ෆ්‍රේක්ෂකෝබ සිර්ම දෙනාට. අතත් සුදානම් පෙලෙසට අරබන්නට ගුරුවදන් සෙසුමවින් සුසර කෙරෙන මේ සුගත පද විවරන වැඩසටහන. වැඩසටහනේ නිත්‍ය සම්පත්්දායකත්වය අද දවසත් මෙ වැඩසටහනට අධික කාරය බහුලත්වයක් ඔසේුවත් අප කෙරෙහි රට කෙරෙහි අනුකම්පාාවෙන් අද හම් දෙසුට ද අසුනට වැඩම කරන්න ේතුනා නම කියන්නට අවසරයි පූජ එක ඇතනයිගම් නම කියන්නට අවසරයි ආචාර්ය පූජ කුකුල්පනය සුදස්සී ස්වාමීින්ටැන්වහන්සේ අපේ හමුඳදුරුවන ඉතාමත්ම ගෞරබේෙන් බැති සිතින් පින් සිතින් ඔබවහන්සේ මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේමයි හැමතාමත් වගේ වැඩසටහන ආරම්භේදී අපි මතක් කරනවා මෙ වැඩසටහන් සියල්ලක්ම පාහේ ඔබ වෙතට ගෙනන්නට ලබෙන අවසරය අනුමැතිය සියස මාධ්‍යචාලයේ ගරු සභපතිටැම්පත් ආචාරය PිKUූ අධිකාරම් ඇතිතුන් කාන්ති අධිකාරම් ඇැතිනය ඒ වගේම අධ්‍යක්ෂතුන් වැඩසටහන විෂ්පාධතුමා ඇතැලු සමස්ත කාර්මණ්ඩලය. ඔවුන් නිසාවෙන් බයි මේ වැඩසටහන් පෙළගැස්ම මෙලෙස්සට හරි අපූරුවට ඔබට ගෙනන්නට අපට හැකියාව ලබින්. ඉදිනේ සියලුම දෙනාසිහිපත් කරමින් සුගත පද විවරණ වැඩසටහනේ අලුත් අධියරයේ වැඩසටහන යළිත් අද දවසේ මෙලෙසින් අපරම්බන්නට සූධනක් වෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේ දෙසට යොමුවන විටම ඔබ මේ වන විට හරි හැටි හොඳ හැටි දන්නවා සුගත පද විවරණ මෙ වැඩ සටහනට අප තෝරාගත්තේම මහච්චාරය රේරුකාණෙ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පන්හිදෙන් රචිත මෙන්න මේ පොත පංචක ධර්ම සහ චිත්තෝපක්ලේෂ ධර්ර්. වංචක ධර්ම පිළිබඳව කොටසින් කොටස හරි අපෝරුවට මනාවට පිළිවෙලට අපි සාකච්ඡා කරමින්නවා. අද තවත් එක් නැවතුමක ට අප වැඩසටහන අරබන්නට සූදානම් වෙනවා. හිතවතුනි රාගය කියන කරණාව ඔබේ මගේ අපේ අපි හැමෝගෙම හිත්තුල් ඇතිවෙන්නට පුළුවන් පොදු චිත්තස්වභාපයක්. නමුත් මේ රාගය ක්‍රියාත්මක වන්නට හීනකින්වත් නොසිතනහිතක එය කෙලෙසින් ක්‍රියාත්මක බේවිද කියන කාරණාවයි. ප්‍රසාකච්චා කරමින් හිටේ. අපේ හාමුදුරුවනී පසුග වැඩසටහන් පෙළගැස්ේ රාගේ සහයේ රාගේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වර ස්වභාව දෙකක් ගැන අපි කතා කලා. හමුදුරුවන අදමම උබවහන්සේ දෙසට යමුුවෙනවා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධවේශයෙන් තියන වංචක රාගේ පිළිබඳව කතා කරන්න. අප හාමුදුරුව අප තිින් අආභ කර තරවන් සරණයි හැම දෙෙනටම? සැහන් මහත්මය මේ සද්ධවේසිෙන් ඇතිවෙන රාග්‍යත් බහුලකොට ඇතිවෙන්නට පුළුවන් කාරණයක්. විශේෂ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි ගිහිියන් තුළ විශේෂයෙන් ඇතිවෙන්නට පුළුවන්. එවගේ භික්ෂූන් වහන්සේලා නොවුනත් යම් කිසි ගෞරවනීය පූජනීය චරිත පිළිබඳව එහෙම ඇතිවෙන්නට පුළුවන්. දැන් අපි නිතර්ම සිහිපත් කලා මේ වංචක ධර්ම මතුවෙන්නෙම ඒ මූලික, රාගයට ඉඩ නොදෙන අවස්ථාවල් භික්‍ෂුවක් සම්බන්ධව කාන්තාවකට රාගයක් ඇතිවුුණොත් ඒක අනුචිතයි කියන බව ඇයට දැනෙනවානේ එතකොටට ඒකට ඉඩ දෙන්න නෑ එහෙම එකක් වර්ධනය වෙන්නට දෙන්න නෑ. එබඳු අවස්ථාවල ඒ කාන්තාවට සද්ධාවේ ස්වරූපයෙන් රාගය මතුවෙන්නට පුළුවන් තැන් අපි උදාහරණයක් ැටියට ගත්තොත් මෙහෙම අපි හිතමෝ දැන් විහාරස්ථානයකට තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වැඩම කරන ධර්මදේශනාවක් සඳහා. උන්වහන්සේ තරුණයි රූපයත් බොහොම ප්‍රියමනාපයි කටහඬත් ලස්සනයි. ඒවගේ මොද සිල්වත් ගුණුවවත් භික්ෂුවක් හටියටත් ප්‍රසිද්ධයි. ධර්මදේශනාවත් හොඳට පිළිවෙලට කරනවා. දැන් මේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවහම යම් කාන්තාවකට හිතෙනොව මේ හමුදුරුව කොහෙද දන්න වැඩයින්නේ. උන්වහන්සේ මුණගෙහෙන්නේ යන්න ඕන. දානයක් පිළිගන්නන්න අවස්ථාවක් ගන්න ඕන. උන්වහන්සේ අපේ පන්සලටත් වැඩම කර ගන්න ෝඕන. නැවතුන් වවහන්සේගේ බණ අහන්ඩෝන වගේ අදහස්ස ඇතිවෙන්න පුළුවන්. දැන් ශයහන් මහට හිතන හැටියට මේ සද්ධාවද මේ රාගද. අප හුරේ දෙැ. එතන එක විදිහකට හිතේ තියෙන පුළුවන් ස්වභාවේ ස්වදාාව දැඟ බැ බහන්සිේ එක සාකච්ඡාවට වාඩිවෙලාන තේරෙනවා හටගෙන ඉන්න රාගගේ කියලා. එහෙම කියන්නත් බැහයාපට ඇත්තටම අවංකව මේ සද්ධ වෙන්නත් පුළුවන්. මොකද දැන් බුදුරජාණන් වහන්සේ සද්ධාවේ ගති ලක්ෂණ දේශනා කරන දස්සන කාමෝ සීලවතන් සද්ධම්මං සෝතුමිච්චති විනෙයේ මච්චේර මලං සවේ සද්ධෝති ච්චති. මෙනෙක් සදහම්පන්නයි කියල හඳුන ගන්න ගති ලක්ෂණ තුනක් බුදුහාමුරුව දේශනා කන දස්සනකාම සීවතන් සිල්වතුන් දකින්න කැමති. දැම් මේ තරුණ හාමුරුව සිල්වත් භික්‍ෂුවක් හැටියට ප්‍රසිද්ධනං අර කාන්තාවට ඒ භික්‍ෂූන් වහන්සේ නැවත නැවත දකින්න අදහසක් ඇතිවීම සැබෑ සද්ද වෙන්න පුළුවන්. එළඟට සද්ධම්මං සෝතු මිච්චති දහම් අසන්නට කැමති. භික්ෂූන් වහසේ කරන ධර්ම දේශනාව බොහොම ව්‍යක්ත ගැබුරු දේශනාවක් නම් හොඳ නිවැරදිව ධර්මකරනු පැහැදිරි කරනවාන උන්වහන්සේගේ දහම් කතාවක් නැවතහන්නට කල්පනාවීම සැබෑ සද්දහ වෙන්නට පුළුවන්.ඉළඟට විනේය මච්චේර මල මසුරු මල දුරු කරලා දන් දෙන්න කැමති ති උන්වහන්සේ කොහෙද වැඩ ඉන්න කියලා හොයාගෙන කිල්ලලා දාර්ේටික් පූජා කරන්න සිතීම සැබෑ සද්ධාව වෙන්නට පුළුව. නි සිීම ගැටලුවක් නැතුව ඔය ඒ කාන්තාවගේ මනසේ ඇතිවෙච්ච ගතිලක්ෂණ ටික සැබෑ පිරිසිදු සද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක අවාසනාකට වගේ ඒ සියලුම ගති ලක්ෂණ රාගයවෙන්නටත් පුලුව. ත්‍රහමේ ලක්ෂණ ර ඒ ලක්ෂණ ටිකම රාගටද දැ රාගේ හිත්තියනෝ දකින්න කැමති බව. ැ ම් ස්ත්‍රියක හෝ පුරසකුට ඇලුම් කරවා ස්ත්‍රිය හෝපුුය නැත නවත දකිින්න්න ැමති පහැදිලික දකින්න කැමති තම දක්සන කාමය දස්සන රාග. ඊළඟට අහන්න කැමති නැවතට ද බණහාරි මොනවාහරි කියලවාගෙන ඉන්න කැමති කියන්නේ මොනොහද කියලා අදාල නෑ වනද කියන්න ඕ පදූපද කියන්නේ එමනත් වෙන කතන්දරඇදති. කහෝමරරි කටහඩහාගැන ඉන්න කැමති. ඒක තමයි සවන රාගේ. ළඟට කතා කරඉන්න කැති සමුල්ල ප රාගේ කොට භක්ෂුවත් එක ධර්මසාකච්ඡා කරන්න ඕන ප්‍රශ් විාරන්න ඕන හො මේඒක ජාති මතුවෙන්නට පුළුව. ඊළඟට පරිත්‍යාග කරන්න කැමති.ඇ තමන් රාගේයෙන් බැඳෙන කරාට උදව් කරන්න දෙන්ඩ ඕන තරන් කැපකිරීමම් කරන්න සූදන්. දැ ඒ නිසාර දන් දෙෙන්ඩ හිතනක බණ අහන්ඩ හිතන එක නැවත දකින්න හිතන එක පැහැදිදිව රාගේය වෙන්නත් පුලුව. කොහමද මෙ වෙන්කරගන්න ඉතන තමයි ප්‍රශ්නය තියෙන්නේ තමන්ටවත් වෙන්කරගන්න පහසුන. ඉට ඒවා වංකරගන්න නස් යහන් මත්ම දීර්ඝ කාලයක් අපි හොඳ විදර්ශශනා ප්‍රඥාවක් අවධි කරලා තියෙන්න්න ටෝනේ රාගේ ගති ලක්ෂණ මොනෝද සද්ධාවේ ගති ලක්ෂණ මොනොත්. එතකොට සද්ධාවට අනන්න්‍ය වූ ලක්ෂණ තියනවා. රාගේයට අනන්න්‍ය වූ ලක්ෂන තියෙනවා හැබයි එක වගේ අපට පැටලෙන්න්න පුළුවන් ගති ලක්‍නට හිකුත් යෙනන ඒතමයිවකිවේ. අහන්න කැමති බව. දකින්න කැමති බව. උදව් කරන්න කැමති බව පරිත්‍යා කරන්න කැමති බව. සාකච්චා කරන්න කැමති බව. ඒවා ඇතිවෙන්න පුළුවන් ැ ඒවා සහර වෙලාවට අපට පෙන්න්න වා. ජීවිතයටත් දැකලවත් නෑ. දැකලවත් නෑ. හැබැයි දුරකතනයෙන් කතා කළ හම මේක බිමතියන්නේ ආය අහනෝ ප්‍රශ්න ආය. තොර ආපු හපු එකම ආය වන්න පැත්තකින් අහනෝ. සමහරුන්ට නම් තමන්ගේ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැතුව එම ඉන්දලලා ඉඳදලා කැකෑර ඇත්තටම අසරනකම නිසා ති කවරුහරි අහුන හම කියාගෙන කියාගෙන යනවා ආය මුලින් පටන්ගන්න ආය කියන එහෙම සමහරුන්ට එහෙම නෙමෙයි අර හඩ හාහා ඉන්න කැම තිර පැත්තෙන් රිසිවරේ තියන්න තන්ගේෆෝර්ණ එක තියන්න ලෑස්තින ආයත් මුලට ිහිල් අයිත් කොහෙන් හරි පටන්ග හෙම ය දැන් අපට අත්දැකහිම් තියනෝ ඇත්තටම දැන්ගුවන් ඉදිලී වගේ ධර්මදේශනාවක් කරලා දුරකථන අංකේ. ඉස්සර මුල්කාලේ ධර්මදේශනාවක් කළහම දුරකථන අංකයක් ඒෙ කියනවා. විශේෂෙන් ජාතික ගුවන් ඉදිලී නොවනත් අනිත් ගුවන් ඉදුල නාලිකාවල වට පස්සෙ එක බනක් විකාශනය ව නහම සාමානයෙන් දුරකතන පනිවිඩ සීයක් එකසය පණහ දෙසීයක්වත් ඔය සම්බන්ධ වෙනවා. ඒ එන්න වැඩ්ඩි හරියක් දෙනා මොකක්ද කියන්නේ. ආබදුන්නේ හොඳ බණටික හරීම හොඳයි හරි ලස්සනට ඔබහන්සේ පැහැදිලි කලා නිකං ගගක් ගලන්න වගේ දියල්ලක් කඩා හැලෙන්න්න වගේ. ඇති ඒකේ එකක්වත් නෑ අහකදාන්න දෙ හරීම වටිනෝ මේ මම හිටටගෙන එහෙමම ඇහුව මම ඉදගත්තුදන ඉඳගෙන ඇහුව කාෙගත වනාා දැනුන්න මී පැනිවක් කරන්න ඔහොමති එකඒක ජාති කියන? දැන් ඔයා අතර අපිහිතම සීයක් කතා කලොත් ඔයින් එක් කෙනෙක් දෙන්නෙක් විතර තමයි ඔබහන්සේගේ ධර්මදේශනාවක් විකාශනය වුණ අපික ඇහවා එක මෙන්න මේ ධර්මකාරණය මට ගොඩක් වැදගත්වන මගේ මෙන්න මේ අඩුපාඩුව මංකින් තේරුම් ගත්ත. ඒවගේම මෙන්න මේ ගුණය ගැන මං අදයකෙන් ඉගෙන ගත්ත එක මට හරියට ප්‍රයෝජනවත් වනා මංක පුහුණු කරනවා. ඉදිරිටත් ඔ වහන්සේ ධර්මදේශ නොහර තියෙනවනම්ට අපි දනුවත් වුණුත් අපි හන්න කැමති එහෙම කතා කරන්නේ කලාතුරකින්. ඳුරනි අදැකීමක්දකිවේ අදකේ අදකේවා. ඒ ගැන ඔය විදිහට ඇත්තටම ඒ අයට ධර්මය පිළිබඳ. ඒ අපි කියපු ධර්මකාරණාවලින් ඒ ගොල්ලන්ගේ ජීවිතය සකස් කරගන්න අඩුපාඩු හදාගන්න ප්‍රයෝජනයක්උනයි කියලා ධර්මාර්තයෙන් කතා කරන අය ඉතාම අඩුයි සීයක් කතා කලොත් එක් කෙනෙක් දෙන්නෙක් විද. අනිත් ඔක්කෝම අහලතියෙන්නේ බණ නෙමෙයි හඩ අහලතියෙන්. අර කටහන්ඩ ඊළඟට කියපු සයිලිය ඒ කියපු ඒ අ වචන උච්චාරණය කරනයේ ඇක්සන්ට එක එහෙම නැත්තං ඒ මේ උදාහරණ උපමා කියන විදිහ කියන වේගය වචන ගලාගෙනෙන විදි ඔන්න හොය වගේ වත් එක් කල තමයි පැටඩිලා. එතකොට අවසානයේ දැන් අදකාල ඉන්නවානේ අපි මනාහනය අහවල් හාමුදුරුවන්ගේ අපි අහවල් පන්සල්ට විතරන්නේ ඒහා මුදුරුව මයි අප අපි හරිම කැමති හාමුරුව. ලදැම් කැමතිවුණේ මොකටද කියලා ඇහුවෝත් මේගොල්ලන්ට ඇත්තට මේ ගොල්ලොත් හිතල නෑ කැමතිවෙලා තියන්නේෙ මොකටද කියලා. එහ ම හිතල්ලා කල්පනා කරලා වෙන වෙනම විමර්ශනය කරලා පරික්ෂා කරලා බැලුවන් එක්කො කටහඩට. එක්කෝ උච්චාරණ ශෛලියට. එක්කෝ වචන භාවිතා කරන අනුපිළිවෙලට. එක්කෝ උපමා උදාහරණ කියන විදිහට. එක්ක අර හිනස්ස වන විදිහට. මෙම මොනෝහරි බාහිරකාරණා ටිකක් තමයි වට පාදවෙල. හරියට කියපු දහම් කරුණ තරුල දැන් ඒක අල්ලගන්න පුළන් වත් තැනක් තමයි. දැන් එහම කියන හරි හොඳ නක්කිෝග. එ ම සමහල්ටහනෝ මේ මොකක්දදේ බනේ මාතෘකාවාද මේ ඒ කනම් මත කන ඇහමුදුන්න හැබැයි හොඳදබන්නා. මාතෘකාව හොත් මත කර. ත්‍රකා මතක නැත්තම් මේ මො කියපු ධර්මකාරණය මොකක්හරක මේ කිව්වාහම්තු මේ ගොඩත් ජාත කිව්වාව වහන්සේකද ඇත්තටනඒ හරි වටන ඒමතම දැන් අර කියපු එකක් මතකත්නෑ මාතෘකාවත් දන්නෙනෑ ඒක ඉගන ගත්තු දෙකුත්න ඒකින් අප අදහස් කරන්නේ බණක් ඇහුවෙන් පස්සේ අගයිදම්මුලට කටපාඩන්තියෙන්ඩන මුලඉන්නන් ගට ඒ කියන්න පුළුවන් වඩෝන කියන ඒක නෙමෙ ඒන මනුසයෙක් බණක් ඇහුවෙන් පස්සේ වචනට පාඩ. 鼻 करගmak kaස ? අවශ්‍ය තැනද ඒ අදහස මතුවෙන වනං එච්චරයි. දැක අපිහිතම කෝපය දුරු කරන ක්‍රමයක් ගැන උදාහරණයක් පැහැදිලි කලා නම් උදාහරණ කතාවක් කිවන හම තිස්සේ හාදුරුව මේ මේකක්කිව මෙ මේ එකක්කිවකට මතක් වන්න ඕනෑ මන්ට කෝපය මතුව වෙන කොට එදා හාමුදුරුව ධර්ම දේශනාවාද මේ කාරණයන ද කියා දුන්නේ කිය එක ඒ අශ්‍ය වෙලාට සසිහිපත්වන ඕනගේ හොට මඇති ධර්මය ප්‍රගුණ කරන්න. නමුත් දැහුඟක් දෙනාට එහෙම සිහිවෙන බවක් පෙනෙන්න්නේෙත්න එහම ප්‍රගුණගන්න බවක් පෙනෙන්නෙත් න ඒ ධාමින් තමන් තමන්ගේ අඩුපාඩුවක් දැකලා ඒක සකස්කරගන්න එහමනැත්තං ගුණයක් දියවුණු කරන ඒ මොකටවත් උත්සාහවත්වෙන බව පෙන්න්න. ඒ අර වචනත් එක් කලා පැටලෙන. එහෙම නැත්තන් රූපයයක්ත් එක් කලා එහෙම නැත්තං උන්වහන්සේගේ ගමන් බිමන් රටාවත් එක්ලා මොනෝහරි එක් කලා පටලැවිල්ලක් ඇතිකරග. ඉතිං ඒ එකක් හැබෑ සද්ධාව කියලා හඳුනාගන්නට පුළුවන්ක පක් නෑ. තින් ඔය දිහන නවත නවතපි ප්‍රත්්‍යවේක්ෂා කරලා බලන්නට ඕන, අපේ සිතේ යම්කිසි කෙනෙක් පිළිබඳෝ ප්‍රසාදයක් ඇති වුණු. ඇත්තටම මේ ඇතිවෙච්ච ප්‍රසාදය සද්ධාවද මොකක්තුේ. දැ මේක මහනාකම්රකිව අපි පහුගි වැඩ සටහනදි සාකච්ඡා කලාන රාගය කියන එක පුරුෂයා තුළ ස්ත්‍රිය සම්බන්ධ ශත්‍රිය තුළ පුරුෂයා සම්බන්ධ විතරක් නෙමයි පුරුෂයයා තුල පුරෂය කයටෙත් ඇව වන්න හල ශ්‍රිය තු ශ්‍රිය කර ෙත්ඇවෙන හුල නිතෙක තමයි අපි කතා කලා මේ රාගය කියන මෛතුන රාගගේ විතරක් නෙමේ කැන ඕවනවුන් කයිකවසිෙන් ඇසුරු කනවා කියනක විරක් නෙම. මේ රාගය කියලා කියන්නේ අහන්න කැමති බව දකින්න කැමති බව උදව් කරන්න කැමති බව ඇසුරු කරන්න කැමති බව කතා කරකර ඉන්නට කැති මේ ඕනම එකක් වෙන්නට පුළුවන්. ඒ ඕන මතත්වයකින් ක්‍රියාත්මක වෙන්න පුළුව. එතවොට දැන් බංහිතන පහුගගේ වැඩසටහනකත් අප මතක් කලාද කොහෙද එක මහත් මේක් මැදිවිය මහත් මේ. අප දවසක් කතා කරලා කිව හාමුදුරණේ මේ. ඔබහන්සේගේ ධර්ම දේශනා මංහනෝ මට ඔබහන්සේ දකින්න කැමැත්තක් ඇතිවුණ මට හරි සද්ධාවක් ඇතිවෙලා තිනෙන ඔබහන්ේ ගැන ඒනිසා මට ඔබහන්සේ මුණ ගැහෙන්න දවසක් වෙලාවක් දෙන්න පුළුවන්. මගති වෙලාවක් කිවා හවල් දවසේ එන්ඩැහෙන. ඊට පස්සේ ඉතින් පුතා රැකියවට යන කෙනෙක් පුතාටත් නිවාඩුවත් දායන්න කියෙන පුතත් එක කළ මෙ තාත්තාවල් ඇවිදින් මගේ කකුල් දෙ කල්ලලා වැදලා නැගිටන කොට කඳුලු සටසට ගාලා වැටෙන ති එතුමා කිව හමුදුරන්නේේ මේ ඔබහන්සේ ගැන මට ලොකූ පැහැදීමක් තියෙන්න්නේ. එති මට මේ ඔබහන්සේ මොඩගැහෙන් එන්ඩ දිනේ වෙලාව දුන්නට පසේ මට නිින්දගියත් නෑ සමර දවසලිය. ඉතිං. මම ඇහුව වේ ඉට පත මංකිව දැන් ස්වාවින් වහන්සේ ල නමක් ගැන පැහැදීමක් ඇතිවෙන එක හොඳයි. ඒකවර දන්නෙම හැබැ ඒ නින් දෙයන්නත්තන් එතන වෙනමො කකරි ප්‍රශ්නයක් තියයට. එතුමා මාව සජීවීවේ වෙනකොට දැකලා තිබුණෙත්නෑ දැ මෙතන කියන්න එතුමාට අපි කෙරෙහිරාගයක් ඇතිවුණා කියන එක නෙමෙයි. දැන් යම් තැනක සද්ධාවක් මතුන්න හම එතන අසම තුළිතනං. එතන තියෙනවා ප්‍රඥාවෙන් සමබර නොවිච්ච ගති එහමනක් එතන තියෙන හැබැෑ ගුණය නෙමි එතන මොකක් හරි වෙන අකුසල මූලයන්නෙක් කළ පට ැවිල්ක් තිය න්නේ විදිහට තමයි අප ප්‍රත්්‍යවේක්ෂා කරලා හඳුනාගන්න ඇත්තේ දැන් ස්වාමන්හසේ නමක් පිළිබඳව සද්හව ඇතිවුණ කියලා තමන්ට දැනෙනවන පොඩ්ඩ පරික්ෂා කරල බලන් ඕන දැනිකන් නිින් දෙයන්නෑ වගේ මමාරුවක එකක්ත්ක්යෙනවාද එෙමනැත්තං දැම් මේ බලන්ඩ කියනැත්තං කොයිවෙේ අන්ඩ දෙකල් හෙමනිකං කලබලයක් තියෙනවාද අසහනකාරී සිතුවිල්ලත් තිය නෝදනිකම් දැක්කනැත්තං බෑවගේ එකක් තියෙනොවා එ අන්න එහෙම තමන්ගේ මනසත් එක පරීක්ෂා කරලා බලන්න ඕන . හම විමසලා බැලුවොත් තමයි අපට හතුරාගන්න පුළුවන් මේ මනෝවවා මොකොද රාගේහි තියෙනවා එක්තරා කලබල කරන වික්‍ෂිප්ත කරන දවන තවන රත් කරන ඇලෙන්න බැඳෙන ගතියත් තියෙනවා සද්ධාාව තියෙන්නේ සෞම්ය වූ සංසුන් කරන සිසිල් කරන සුවපත් කරන ගතියන් මොකද එක කුසලයක්නේ කුසලේ රහම දවන තවන වික්ෂිප්ත කන ගතිය නෑ. එහෙම දවන තවන වික්ෂිප්ත කරන ගතියක් තියෙනෝනයි යම් තැනක ය සද්ධව වගේ හිතුනට දෙවරක් නෙමේ සියක් වොරක් පත්ත වේක්ෂා කළ බලන්න ඕනේ හැබයි සද්ධවද කියලා. ඔබ යම් කිසි දෙයක් පිළිබඳ හිතමින් දවෙනවද තැබෙනවද ඔබ රත්වෙනවාද. නැත්නම් යම් දෙයක් සහිට සැනින් ඔබ සිෙසිල් වෙනවාද පිළිබඳ බුදු වෙනවාද. ඔබේ හිත ඒ පිළිබඳව යහපත් සිතුවිල්ලකින් දෝරය ගලාගෙන යනවාද. හිතන්නට කාලය එලබිලා තියෙනවා. මදකට අපිට අවසර දෙන්න ඔබ හිතනකං ප්‍රධාන පාලක මැදිියයටයන්. කෙටි විරල්මි නරතුරුව යළි ඔබ එකතුවන්නේ සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින්. අපේ හාමුතුරුවන අපි බොහෝතිනිෙක් පින් කරන්න කැමති. පවු්කරන්න තුන් හිතකින්වත් හිතන්නේ නෑ. පින් කරන්න කැමති ඔබේ හිතටත්වාල් වෙලා මවා වෙලා වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. රේරුකාී චන්දවිමල අපේ මහාචාරිස්වාමීන්දයන් වහන්සේ.ඒ පොතේ කෘතියේ යම් තැනක සඳහන්ක නොපේ හාමුදුරුවනි. පුණ්ඥකාමතාවේශන් වංචක රාගේ ගැයි අපි කතා කරමිණන්නේ පැහදිි කරගම් තත්වේ. සයහන් හත්මේ අපිද බහුගීමටහන් ගන්නාවක කතා කලා ලෝභය කොහොමද පින් කිරීමේ ස්වරූපය මතුවෙන්. ඒක අවස්ථත් දෙහකද අපි කතා කළා එකක් තමයි නොලැබූ සම්පත් ලබන්නට ඇතිවෙන තෘෂ්නාව කුසල් දහම් කිරීමේ ස්වරූපය මතුවන්න පොළො. අනිත් එක තමයි ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත එකයන්නේ දේවල් අහන්න දකින්න කැමති බව පුුණ්‍ය කාමතාවේශයෙන් පැමිණෙන්ට පුළුවන්. මේ රාගත් අන්නේ දෙවනුවට කිව ස්වරූපෙන් තමයි කැන ඉන්ද්‍රිය පිනවන ස්වරූපයෙන් තමයි මත්තුවවෙන්නේ. දැන් අර ලෝභය ගැන අපි කතා කනු දැන් රාගය සහ ලෝබය වෙනස ඔබතුමා පහුගගේ වැරසටහනක අපි කතා කලාන්නේ. එතකොටට ඒකෙදී අපි දලවසෙන් අදහසක් කිව්වේ ඒ වැතව සූක්ෂ්‍රම වෙනස්කම් තියන්න පුළුවන් දලවසෙන්ගත් හම ද්‍රව්්‍ය පිළිබඳ වස්තු පිළිබඳ ස්ථාන පිළිබඳව තනතුරු පිළිබඳව ඒ පිළිබඳව තමයි බොහොකොට ලෝභය කියන වචනය අපි පාවිච්චි කන. පුද්ගලයෝ සම්බන්ධෝ කතා කරනකොට පුද්ගල ස්වරූපයන් සම්බන්ධ කතා කරනකට ගොඩක් වෙලාට රාගය කියන වචනය තමයි පාවිච්චි වන්න. එතකොට දැන් අ පුුණ්්‍යකාමතවේශයෙන් ලෝභය ඇතිවෙනකොට අර විදිහට ස්ථාන දැකීම පින්කම්වලට පිරිස රාශිවෙන තැන් දැකීම ඒවගේම චෛත්‍ය ස්ථාන බෝධී බුද්ධ ප්‍රතිමා වන්දනා කරන්නට සුදුසු පින්බිම් ආදිය සොයාගෙන යනු. එ මේ රාගය මත්තුවෙනකොට, ගොඩක් වෙලාට ඒ පුද්ගල බද්ධව තමයි ඒ කුසල් කිරීම කැමැත්ත මත්තු වෙන. ඒක මහනනා කහම් දරෝ මෙහම පැදිි කරනවා. ්‍යකාමතා යනු පින් කරනු කැමති බවය. ශ්‍රද්ධාරූපයෙන් උපන් රාගයම පසුව පුුණ්්‍යකාමතාරූපය ගන්නේය. එයින් මෙහේනු ලැබූ ස්ට්‍රීහූ පින්කම් කරමී තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්‍ෂූන්ට දන් දෙති. භික්‍ෂූන් වෙසෙන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින්වේද නොවේද යන බව නිශ්චය කිරීම ඉතා දුස්කරය. දර්සන රාගේ ද පුුණ එක අමතාවේශය ගන්නේ. ඇතැම් තරුණ තරුණයන් පින්කිරීමට යැයි පිරිත් පින්කම් බනපින්කම් යන්නේත් වන්දනාගමන් යන්නේ පුුණ එකහමතාවේශයෙන් පැමිණි රාගයාගේ මිහෙීමනි. දැන් මෙතන අපට කරුණු කිහිපයක් කියනවසියහන්හත්න. එකක් තමයි දැන් කාන්තාවක් තුළ කාන්තාවට විතරක් සාධාරණ කාරණයක් න මේ මේක පුරුෂයාටත් එවෙන්නට පුළුවන්. කාන්තාවත් තුල යම්කිසි පැවිද් දෙෙක් කෙරෙහි ඇලීමක් ඇතිවුණොත් බැඳීමක් රාගයක් ඇතිවුණො ඊට පස්සේ දැම් මේ කවදාවත් මීට කලින් හාමුදුරුව ගැන එච්චර ප්‍රසාදයෙන් ගෞරවෙන් කටයුතු කරලා නැහැ දැන් අර අර හාමුදුරුව ගැනට රාගී සිත ඇතිවුුණ හම ඇයට තේරෙන්න්නේෙත් නෑ රාගගේ කියලා දැන් ඒ හාමුදුරුවෝ කෙරෙහි ලොකූ සද්දාවක් උපදවා. ඒ හාමුදුරුවෝ කෙරෙහි උපන් සද්ධාව නිසා අනිත් හාමුදුරුවන්ටත්දන් දෙෙන තකොට ඒ පන්සලන්න අනිත් හමුර ගැත් සොයලවලන. එතර දැන් තමන්ට තේරෙන්නේ නැහැ දැන් මේ සියලු දෙනාගේ ප්‍රසාදය දිනාගැන තමන්ට මෙතනට එන්න පොඩි පසුබිමක් තමන්ට නොදැනුත්වම තමන් අතින්ම සැකසෙනෝ. නමුත් ඇට හිතෙන්නේ ම මේ බොහොම පෙරට වඩා දැන්මගේ මනස සදධහමත්තුවීට පවති දැ පිනට දහමටයමු වෙලා ඉස්සරන ම මෙහම පින්කංකරන්න දැම්මම් ගොඩක් පින්ක කරන දැන්ද දෙවා. ති පෙරට වඩා ම හොඳයි කියන යම් අදහක්ෙන. ඉති ේරුකාණ මහනායක හා මුදරුව මේ ධර්මවිග්‍රහයන් පිළිබඳව අභිධර්ම කරුණු පිළිබඳ හරී විචක්ෂණ ඥානයක් ඇති උත්ත මේ උන්වහන්සේත් මෙතන් දෙසි හිපාත් කනො මේවා පින්ද පෞද්ධ කියලා තීරණය කිරීමත් පහසුනය කියලා. එත් තරම් සූක්ෂම ඒ මනෝභාව ඇත දානෙත් දෙවා. උදෞත් කරනවා සාස පන්සල්ටත් යනන. නමුත් මනෝභාවයක් එතන ද අපට හඳුනාගන්නට වෙන්නේ අර ආහාරපානදිය පරිත්‍යග කළහම එහි විපාකයක් හැටියට සසර ගමනේ ආහාර ලැබෙනෝ. හැබැයි ඒ දන්දීමට මවාවෙලා රාගසිත්තනං වැඩෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට සසර ගවනේ තමන් නිවන් මගින් ඇත්වෙනවා. තමන් වංචක ධර්මයකට හසු වෙලා එතකොට රාග චරිත්තයක් බවට පත්වෙන්නට. හෙමනත්ත කාමච්චන්දය නවති නීවරණය වැඩෙන්නට. එහි ගිලෙන්න්නට එය හේතු කොට ගෙන දුරුවල ආත්මභාවල උපදින්නට. එය හේතුවක් වෙනවා. හැබැ අ ආහාරපාන දුන්නු නිසා භික්ෂුවගේ කුසගෙන නිව්ව නිසා පන්සලහදාට උදව් කරපු නිසා තමන්ට සසර ගමන ඉන්න හිටින්න වාසස්ථාන ආහාරපානාදිය ලැබෙන්න්නට පුළුව. ඇති එතකොට ඒකේ ෞතිකමය පලය සුවදායක වෙන්නට පුළුවන් මානසික පලය දුරුවල වෙන්න පුළුව. ති අන්නේඒ වගේ ඒ තකොට එබඳු ඒවා දැ පින්ද පෞද් කියලා කොහොමද තීරණ එක ැ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා කන්න ධම්ම සුක්ල ධම්මා කන්න සුක්ල ධම්ම. කළුධර්ම සුදුධර්ම සහ කලු සුදුධර්ම කියලා කළු ධර්ම කියන්නේ පාපධර්ම සුදු ධර්ම කියන කුසල ධර්ම කලු සුදු ධර්ම කියල වර්ගේයකුත් තියෙනවා. දැ මේක මට්ට කාලයක් තේරුම් ගැන්ඩ බැරුව තිබුණ කොහොමද මේ කුසල් අහුසල් මිශ්‍රව ජනිත වෙන්නේ. එහම වෙන්නේ කොහොමද කියලා මොක කුසල් සිතක් නං කුසල් සිත අකුසල් සිතක් නම් අකුසල් සිත එතට කුසල් අකුසල්ක කලවන් වෙන්න විදිහක් නෑ ොකද එක ධර්ම විරෝධී එ මොහැදමින් කන්හ ශුකුල දම්ම කියලා කියන්න. ඉති ඔහොම සිතමින් ඉන්න අත්තරේ අපි දවසක් දබදිව වන්දනාව ග අවස්ථාවක මට මතකයි මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්තුුණු ජෛස්ත්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ එතන. මූලගන්දකුටි විහාරය ළඟට අපි ගිය අවස්ථාවේද. එක කාන්තාවක් ඉලපත කරෙන ැන් ඉදියාවේ ගොඩක් කළට ඉලපතෙන්නේ ඇතුගන්නේ සිංහල කතා කරන කාන්තාවක් දැන් නිරන්තරෙන්ම අර බෝධීන් වහන්සේ අවට ඒ බුද්ධමන්දිරයේ අවට නිරන්තරයෙන් අතුපතු ගාලා සුද්ද කරට ඉ දැ. ු සඳ ෝනාගමන කාශ්‍යප ගෞතම සතර බුදුරයන් වහන්සේලාම බුදුවෙච්ච මේ පුුණ්්‍ය භූමිය අතුපතු ගෑම මෙසේ පින්කමක්ද. එතකොටට ඒ සසර දීර්ග කාලයක් සැපවිපාක ලබන්නට හේතුවෙනවා. නමුත් ඇය නිරන්තරයම අනිත් අයට බැනබැනවේශයෙන් නිග්ගා කර කර තම ඇරක කරන්න. එමොකොද බනින්නේ. මේ අනිත් අයට දැන් පිරිසිදුක ගැ හැඟීමක් නෑ ල්ටි ගැල්ල ටතු තැන් තැන්වල දානවා මල්ටික කතතා ගෙනපු කවරෙ කොේ තැ තැංවල දානවා. තුොට මෙචර මේ ඒ කාන්තාව පිරිසිදු කරනවා අනිත් අයට මේ පිරිසිතුකම ගැන හැඟීමක් නැහැ කියලා තමයි අස්‍ය වචනයෙන් බැන අරටික අතුගන්න. ැ බනින්ඩ බනිින්ඩ අස්‍ය වචනය වාචසික අකුසල් සිද්ධ කරගන්න. දේශමූලිකව මානසිකා කුසල් සිද්ධ කරගන්න බුදු පහල වෙච්ච බුද්ධභූමිය අර තමන්ගේ කයපාවිච්චි කරමින් උසස් සූපින්කමොක්ක. එතකොට ද මේකෆින්දෆෞද එටඇති මට ඒ සිද්ධිය දකි නොබට හැඟුණා. ුදුරජාණන් වහන්සේ ක්හ ශුක්ලදම්ම කියලා කලු සුදු ධර්ම. දැන් අරකාන්තාව අර බුද්ධභූමිය පිරිසිදු කිරීම නිසා සසර ගමන්නේ බොහොම රූප සම්පත්තිය ලබන්න අනිත් අයට ප්‍රසාදය ලබන්නට හේතුවෙන යම් කිසි කුසලයෙකුත් කුසලයක් කියලා ඇති කියන්න බෑ කුසල් සිතක් නෑ ඒතන. හැබයි යහපත් ක්‍රියාවක් කරනවා. හැබැයි මනෝභාවය වසෙන් ගත්තැන් පසෙ තනි කරවා. ඒ එතකට එනිසා එකට කුසල්ලයයි කියන්න බ ඒරිසයි නායකහන්රුම් ත කියන්න මේට කුසල්ද කකුල්ද හිලා තීරණය කරන්න පහසුනෑ. දැන් අරවගේ එතන නඉතින් යට කිරජුවම දවේශය පහල වෙන නිසා දේශ සහතව කටයතු කන්නේ සය අකුසල් සිතක් කියලා කියන්නට පුළුව. ද භානායකරනු මෙහිදී සිහිපත් කරන්නේ අරගේ ඒක භික්‍ෂූන් වහන්සේ නමක් කෙහි සරාගී සිතක් ඇති කරගන්න. ඇති කරගන්න ඒ භික්ෂුව කෙරෙහි ඇතිවිච්චේ සරාගී බව සද්ධාව කියලා හිතාගෙන ඒ සද්ධාවේස්වරූපෙන් මතුු රාගයට වහල් වෙලා උන්හන්සේට අදන්න්න දෙනවා අනිත් හාමුදුරන්ටත්දන්න. එබඳු දේවල් සසර ගමන කොහොමද විපාග දෙන්න කියන එක හරීම සූක්ෂමයි එහි ක්‍රියාකාරිද ඒ තරන් මේ මිනිස් මනස හරිම විචිත්‍ර විදිහට ක්‍රියාත්මක වෙන හරියට පරිස්සමය හඳුනා නොගත්තොත්. එතවට ද මේක කියවෙන අනිත්පත්ත තමයි සයහන් මහත්මය දැන් සමහර තරුණ තරුණියෝ අපි හිතමු භාවනා කරන්නට ගිහිල්ල යන්න භාවනා වැඩසටහනට භාවනවැඩ සටහන්ට ගිහිල්ලා එතනදි හිතවත්වෙනවා. එහමනත්ත යන්නේ සිිල් සමාධම්වෙන්න. සිල් සමාධදම් වෙන්න ගිල්ලා එතදි හිතවත්කමක් ගොනගෙන. ඊට පස්සේ දැන් ඊළඟ දවස්සේ සිිල් ගණ්ඩ යන්ඩ ඕනමයි, භාවනාවට යන්ඩ ඕනමයි වගේ හැඟීමක් ඇතිවෙනවා. එතුො දැන් ඔහුට හෝ ඇයට හිතෙන්නේ දැ පෙරට වඩා මගේ මනස මේ සද්ධාව පහළ වෙලා ප සිංකම් ගැන උනන්දුවක් ඇතිවෙලා දහමට නැවර වෙලා දැම්මට නොයා ඉන්ඩම බෑභාව වැට සටහන්ට දැ සිල්ගන්නඩ නොගිින් ඉන්ඩම බැ වගේ එකක් තම හගේෙන්. හැබැයි තමන්ට දැනන්නව නැතුව. අරංස්ශත්‍රියහෝ පුරුෂයා එතනට එනවා. එතකොට ඇයහෝ ඔහු දකින්න මුණගැහෙන්න්න තියෙන රචිකත්වය. මගේ මනස මතුවන පන්සල්ලයන්න ටෝනකම සිල්ගන්න ටෝනකම භාවටයන් ඇත්තරට වෙති එහෙම ගිල්ලටික් භාවනත් කරනවා වෙන්න පුළුවන්. ඒකන්නාමදයි. සිල්සවාද වෙලා සීලය ආරක්ෂා කරනවා. එතකොට සීලේ ගැන කායිකවාචිසික ඇති කරගන්නයි සංහරබව එතනත් රැකෙනෝ. පින්කම් ටික කුත් කරගන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ඒකට මෙහෙවලා තියෙන්නේ ඒකට පාදක වෙලා තියෙ අර ස්ත්‍රියහෝ පුරුෂය පිළිබඳව ඇතිවෙන්න. සවුම් රාගේය වෙන්නට පුළො. ඇති ඒ වගේ අපට නොදැනුවත් විවිද්ධ අවස්ථාවල පුුණ්‍යකාමතාවේශයෙන් තොට තමන්ට හිතෙන්න්නේ මේ පින් කිරීමේ අදහසයි මතු වෙන්න කියලා. නමුත් ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයන් දැකීම භික්‍ෂූන් වහන්සේලා දැකීම උන්වහන්සේලා දේවල් පරිත්‍යාග කරලා තමන් යම් කිසි තෘපතියක් ලබනො එකරනේ අපි අර කිවේ රාගේයහි සහ සද්ධවේ දෙකේම තියෙන උද උකරන්න කැතිබා. තමන් සන්තක දේවල් වලින් සංග්‍රහ කරන්න කැමති බව. ඇති ඒ කැති බව මතුවවෙන්න පුළුවන් භික්‍ෂුව පිළිබඳව න්නයි පිටිබව. ඇති ඒක හිතන්න පුළුවන් මහල් පින්කමක් කරගත්ත වගේ. අපේ හමුදුරන් වහන්සේ මනාාවට පැහැදිලි කලාත් මේ දහම් කරුණ විශේෂය මමි මේ සියල්ලක් විග්‍රහ කර ගැනීමේද අවබෝධරගැනීමද නිතරම මක තියාගත යතුයි පාට කන්නාඩිවලින් බැලීමම නොවෙයි හරි දහමට මඟ. පිටක එය කෙනෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ එකම සිතුවිල්ලේ බවට පරිවර්තනය කරගෙන යහපත්ම ආකාරයෙන් සිදු කරන්නට පුොළුවන්. තවත් කෙනෙකු යහපත් ආකාරයෙන් කරන විට. එ අප නොදැනුවත්වම අපේ හිත් සන්තානී අපේ චිත්ත සන්තානම මේ ඉතාම සූක්ෂම ලෙස වංචකධර්මයක් විදිරි ක්‍රියත්මක වෙන්නට පුළුවන්ඒ නිසා කරන හැම දේම වැරදී කියලා කියනවත් නෙමේ. නමුත් අපි කරන හැම වැඩේම. හරි නිවැරදිම දේද කියන කාරණාව ගැන. අපි විසින්ම, අපිගැනම පරක්ෂාවට ලක් කරන්නට කියන මගේයි අපේ හාමුතුරුවන් සඳහන් කළේ. ඉතින් තවදුරටත් වැඩිදුරටත් බොහෝ දුරටත් මේ පිළිබඳව කතා කරන්න අපට අවසර දෙන්න ඒමත්ෙන් ප්‍රධහන පාලක මැදිරයට ය. වෙරාමෙන් අනතුරව ඔබ යළිත් සියස සුගත පදවිවරණ වැඩසටහනත් සක්කින්. අපි මේ වැඩසටහනේ අවසන් අධියරේ තමයි ඉන්නේ. අද දවසේ හිතවතුනි අප බොහෝ දුරට මේ වංචක ධර්ම පිළිබඳව රාගයට සම්බන්ධ වංචක ධර්ම පිළිබඳවයි කතා කරමින් සිටි. අපේ හාමුදුරුවනේ දැන් බොහෝ පිරිස්සක් ළඟ තිබෙන වචනයක් තමයි අපි පතන සමාචය කෘතවේදී සමාචය අප. සහ ඉහල්ල සමාච මට්ටමක ඉතාම ඉහලින් අගේමට ලක් කරන ඇගේමට පාත්‍ර වෙන කරණාව. හාමුදුරුවනී. කෘත්්‍යාවවේශයන වංචකරගගේ අපි හිතට ඇතුලන්න පුළුවන් කියල මෙතදදි සහත් වෙනවා ඒගෙන පැහැලිර. ඇතටම සහන් මහත්න ක්‍රතඥ්ඥතාව කියන එක බුදුරජාණන් වහන්සේ තාම අගේකරපු සත්පුලුෂ ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතඥූ කතවේදී පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්න කොත්ඥ ව, කෘතවේී පුදගලය ලෝකෙ දුර් බයි. කෘතඥ්ඥ බව කියලා කියන්නේ තමන්ට කළ උපකාරය සිහිකරනගත්ය. ත වේදී කියලා කියන්නේ ඒ කළගුණ සිහිකරලා එය ප්‍රකට කරන ගතිය. දැන් කළගුණ දන්නා බව කළගුණ සිහිකරන බව එක. කළගුණ සිලා ඒ ගුණේ ප්‍රකට කරන ගතිය තවත් එක. ඒ දෙකම යම් කෙනෙක් තුලා තිනන එක විශිෂ්ටයි. එක කියන්නේ දැන් උදාහරණයක් ැටි ගත්තුො අප හිතම සමහරු කල්පනා කරනවා අපේ මව්පියෝ අපට ගොඩා දේවල් කරලා තියෙනවා කියන බව ඒ තැනත්තා දන්නවා. ඒ නිතර සිහි කරනවා. හැයි කිසිම තැනක එක කියන්නේ නෑ. මෞපියෝ ඉදිරික කියන්නෙත් නෑ අනිත්තා ඉදිරිිය කියන්නෙත් නෑ. ඒ පිළිබඳව කෘතවේදීව කටයුතු කරන්නෙත් නෑ වෙනම සංග්‍රහයක් කරන්න යන්නෙත්න. හැබැයි හැමදාම ගෞරවයෙන් සෙහි කරනවා මවපියෝ නිසා තමයි අදාපි මෙතන ඉන්නේ. අදාපිට මේ යහපත වෙලා තිේෙන මව්පියන්ට පින් සිද් වෙන්නන්නේයි කියෙනෙ ඔහු දන්න. එක සෙහිකරන අන්නේ දන්නා සෙහිකරන ගතිය තමයි කෘතජ්්‍ය කියල කිය. සමහරු එහෙම දැනගෙන විතරක් නිහඩ වෙන්න නෑ මවපියෝ ළඟටත් ගිහිල්ලා මවෞපියෝ ඉදිරිියත් කියනවා අමතාත්ත නිසා තමයි අද අපපි මෙතන ඉන්නේ කියන එක මව්පියෝ ඉදිරිියත් ඒ ප්‍රකට කරනවා. තමන්ගේ දරුවොත් එක්කත් කියනවා. මමාජ නිත් අහත් එක්ත් කියන. ගුරුවරුට ගරුවර දට බහ ගුරන්ට ගරුවරුටත් ය අ දැකීම තියනවා එතකොට ඒ ගුරුවරුත් එක්තේක ගහින් කියනවා. ඊළඟට අර මෞපියන්ගෙන් සිද්ධවෙච්ච ඒ යහපත වෙනුවෙන් ඒය සිහිපත් කරලා පින්කම් කරනවා. ඒත් මෞපියන්ට පින්කම් කරන අවස්ථා සලස් සල දෙනවා. එතකොට මේ විදිහ විධ කටේතුවට ොම ල්ලාන්ට ගුරුවරේගෙන් තමට ලවිච් උපකාරය ශිෂ්‍යා සිහිකරලනිකං ඉන්න. එක ගුරුවරයටත් දැනන්නට සලස්සනවා. හිෙතම සුබ පැතුම් පනිිවිඩේකින් හරි හෙම නැත්තම පන්දින සුබ පැත්තුමකින් වෙසක් පණිවිඩේකින් අලුත් අවුරුදු පනිවිඩේ මේ කවරවිදිහෙකින් හෝ දැන්න අරිරවා. මේ ගුරුවරුන්ගේ මග පෙන්වීම නිසා යපාද මෙතන ඉන්නහ. ඒළඟට මුණ ගැහුණ හම මුව නොසෑහෙන්ඩ ඒ ගැන වර්ණනා කරනවා. ඊළඟටඒ ගුරුවරු ඇගහීමට ලක් කරනවා. මේ ගුරුප පහරුල්ලවල්තියනවා ඊළඟට ඒ අයට යම් කිසි උපහාර තිලින ප්‍රධානය කරම. යම් යම් දෙවල් පරිත්‍ය. එතො මේ තමයිර කොතවේදී බව. කෘත්ඥයි ඒ දන්නවා මට මේ උදව්ව ලැබුණයි කියලා හැබ ඒ ැනගෙන නිකන් ඉන්න ඒ එක ප්‍රකට කරනවා. ප්‍රකට කරලා ඒ විදිහින් ක්‍රියාත්මක වෙන. එකොට බුදුරජාණන් වහන්ේ දේශනා කන කෘ්‍රතඥ පුදගලයොත් ෝක දුර ලබයි, කොතවේදී පුදගලයොත් ලෝක දු ලබ ති ය ෙක්තුල මේ ක්‍රත්ඥ ව සහ කෘතවේදී බව තියෙනවාවන ඒ සමස්ත සත්පුරුෂ ධර්මයයි කියලා බුදුහර දේශනා කන සත්පුරුස භූමිය හැට භූමිය කියන යමක් ජනතවෙන පදනමනි. එතවට තතහගතයන් වහන්සේ සත්පුරුස භූමි සූත්‍රය දක්වනවා කෘත්ඥතාවේ සහ කෘථවේදිීත්වය ැන සමස්ත සත්පුරුෂ භූමියයි. සියලු සත්පුරුෂ ධර්මන් වැඩෙන පදනම තමයි ක්‍රතඥ්ඥවල සහකෘතවේදිවා. ඇති යම් කෙනෙක් තුළ ක්‍රතඥතාවේ නැතිනං එකන කළගුණ සිහිකර ැතිනං. කළ ගුණ ඉක්මට අමතක් කරනුන? එතනත්තා ගුණ මකුුවෙක් වෙනවා. අකෘතච්ඥ පුද්ගලෙක් වෙනවා. අකතවේදී පුද්ගලෙක් වෙන. ති ඒ සත්පුරුෂ ධර්මයක්න මේ අකෘතඥ්ඥ බව සහ අකතවේදී බව සමස්ථ අසත්පුරුෂ භූමියයි කියලා බදුහරදේ. සියල්ල අ සත්පුරසකන් ජනිත වෙන පදනව තමයි අකෘතඥ්‍ය බව සහ අකතවේදී බ. එති මේ විදිහට බුදුදහම තුළ තතහගතයන් වහන්සේ නිතර අග කරපු වර්ණනාකරපු විශිෂ්ට ගුණයක් තමයි යම් කෙසි කෙනෙකුගේ සුළු හෝ උපකාරය සිහිකරන ගතිය. සාදු නරදහම කියලා දක්වලා තියනවා තථහගතයන් වහන්සේ ජාතක කතාවල. එතකොට එහිදී දක්වන එක් කාරණයක් තමයි. තමන්ට යම් ගසකින් සෙවන ලැබුණනං ඒ ගසේ අත්තක්වත් අනවශ්‍ය විදිහට සිදිින්නට එපා. එකනේ අවෂදයකට ගහේ කොල ටිකක් අතු ටිකක් මුල් ටිකක්, පොතු ටිකක් ඕන වඋනොත් ඒ ගලවගන්න කඩාගන්න එක වෙනම දෙයා. හනමයි අනවශ්‍ය විදිහට ගහක අත්තක් කොලයක්වත් කඩන්න එපා ඒ ගහයායට දවසක් හරි තමන් සෙවනට හිටියන විවේක ගත්තනං ඒ පිහිටක් ලැබන. එතකොට ඒ තරමට තමයි මේ සාදු නරධර්ම ක්‍රියාත්මක වන්න න සාදු නරධර්ම කියන මිනිසුන්තුල පැවයුතු උසස්සු සදාච ධර්ම උසස් ගුණ ධර්ම සත්පුරුෂ ධර්ම. එතකොටට මේ කෘතඥ්ඥතාවය මනුස්සයෙන්ට පමණක් නෙමෙ ගහ කොල්ට පවා අපි දක්වන්නට ඕන ඒ කෘතවේදීත්ය. මේ වායුව නිසා අපි ජීවත්වෙන තුර වායුව කෙරෙහි කෘ්‍රචඥ වෙන්නේ නැත්තං කෘතවේදී වෙන්නේ නැත්ත. අපි තමන් හුස්මගත්තවනාට මේ වායුව සංරක්ෂණය කරන්නට අපි හිතන්නේ නෑ. ගහකොලෙන් අපි උපකාරගත්තට ගහකොල සංරක්ෂණය කරන්නට හිතන්නන්නේ නඩත්තු කරන්න හිතන්න ඇලදුලින් අපි උපකාර ගත්තට ඇඳල නඩත්තු කරන්න හිතන්න. දැන් අද මේ සිදුවමින් පවතින සමස්ත පරිසරය පිළි මඳවම අකෘතච්ඥ වෙලා. පරිසරය නිසා ජීවත්වෙනවා පරිසරය නිසා ඇැපෙනෝ න සමස්ත පරිසරයම නොසලකා හැරලා ඇති ඒක අසත්පුරු ස ධර්මයක් කියන බව ුදුරජන් වහසේ දේශනාකර. එතකට දැ මේ මෙතන වංචක ධර්මයක් හැටියට මතු වෙන්නේ පුද්ගලයකුගින් තමන්ට යම් කිසි උපකාරයක් ලැබුණන උපකාරය පිළිබඳව නැවත සිහිකරන ගතිය උපකාරයට ප්‍රති උපකාර කරන්නට යන ගතිය දැන් අපි මේ කතාකරපු විදිහට ධර්මය සඳහන් වෙන විදිහට උසත් පුරුසධරණ. දැ මේ ස්රූපයෙන් මතුවෙන්නට පුළුවන් රාගෙ. ඒ කොහොමද කියන බව මහනායක හමුදුරුව පැදිලි කරනවා. කෘතඥ්ඥතා යනු කෙලෙහි ගුණ සැලකීමේ. ස්තට්‍රියක අතින් උපකාරයක් ලැබූ පුරුෂයක් කෙරෙහිද, පුරුෂයකුගෙන් උපකාරයක් ලත් ස්ට්‍රිය කෙරෙහිද සමහරවිට කෘත්ඥතවේශයෙන් රාගේ පහළවේ. ක්‍රෘතඥ්ඥතා ප්‍රතිරූපක රාගෙයට රැවටුණු පුරුෂතෙමේ තේකෝප්පයකින් මුත් තමන්ට සංග්‍රහ කළ ස්ට්‍රියගේ බොහෝ ගුණදකි. ගුණ අමතක කිරීම නොටනේයයි ඇ ගැන සැලකිලි කරන්නට වේ. ස්ට්‍රියහුද එසේම සමහරවිට තමන්ට උපකාරණ කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන්ටද ක්‍රත්ඥතා ප්‍රතිරූපය ඇතිවේ. එතකොට ැ මේ වංචක ධර්මයත් ගිහි පැවිදි පපිරිස තුළම ඇති වෙන්නට පුළුවන් කාරණයක් කියන බවයි නායක හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. එතකොට යම් කෙනෙකුගින් අපට ලැබිච්ච යහපත අපට ලැබුණු උපකාරය නොසලකා හැරීම සුදුසු නැහැ ඒක උසස් ගුණයා. දැන් ඇත්තටම මේ මතු වෙන්නේ උදව් කරන්න කැමති බවද ඒස්ට්‍රියටයපුරුෂයාට තියෙන ප්‍රියසීලී ගතියද. අපි මුලින් කිව්වා රාග්‍ය මතුන හම සමහර තැන්වලද ඒ රාගය අසම්මතයි. අනුචිත්තයි. විනයට යෝගන තමන්ගේ ප්‍රතිපත්තියට තමන්ගේ භූමිකාවට ගැලපෙන්නෑ. පැවිද්දාට තමන්ගේ විනයට නොගැලපෙන විදිහට අර කාන්තාව කෙරෙහි යම් කෙසි ප්‍රියශීලී බව ඇතිවුණහම විනයගරුක පැවිද්දා ඒකට ඉඩ දෙන්නෙන. නති වෙනකොට ඒ කෘතජ්ඥතාවේශෙන් මතුවන්නට පුළුවල් අපට උදව් කරපු කෙන එහෙම අමත කරන එක සුදුසුනෑ. ඒකක් කෘතජ්්‍ය බව. ඇති ඒ කාතාවමට මෙච්චර් උපකාර කරලා තියෙනවා. ඇති එහෙම නං ඒ වෙනුවෙන් අපි අනුතරින් වචනකින් හරි සග්‍රහ කරන්න්ඩෝඕනනෑ අපි අපි ඇගීමට ලක් කරන්න එහම නොයනවනම්ම පැවිද් දෙෙක්ද එහම හිතෙන්න්න ගන්න. එහම හිතෙන්න්න ගන්නකොට මේ එන්න රාගේයා කියන එක පවිද්දට තේරෙන්න්න එතන ීහිතෙන්න්නේ මේ ක්‍රතජ්්‍යතාවේ උසස් ගුණයත්තවාවේ මතුවවෙන්නේ. තමයි ැවටෙන්. ඇති ඒ විදිහට අර ගුණයේ ස්වරූපය ගන්නවා තමන්ගේ මනසට අනුරූපිය ඉට පස්සේ රැන් ගිියා තුළේ එකක මතුව වෙනකොට ගිහියටටත් අර විදිහට අසම්මත විදිහට යම් කාන්තාවක් පිළිබඳ රාගසිතක් ඇතිවුනැන් පස්සේ ඒතැනැත්තාට හිතනෝ ඉතින් අපට උපකාර කරපයි මට මේ රස්සාාව හොයා ගනිද්දි මෙක්තියනෝ කියලා මුලින්ම පණිවිඩේකිවේ කාන්තාව. කොට මටත් මේ විවාහවෙන්න මේ විවාහයෝජනාව කරලා දුන්නේ අසවල් කාන්තාව එතර දැ විවාවෙලා හැට විවාහයෝජනාකරපු එක්කෙන ගැනත් තාම පොඩි ඇගීමක්ත් මනසිතිෙන් ඉති ඒ හොඳ ැද ති ක්‍රතච්ඥාවන්නේ ඇතිවෙන්නේ කියනෙ එක මුොල මතක තියෙන් ඩඕන අපට ඒම නැත්තන් අපි සත්පුරු සෝද ඒම තමයි මතුවෙන් ඇැබයි තමන්ට නොදනුවත්ම එතන අරස්වරූපය ක්‍ර්‍යාත්මක වෙන්න පුළුව. මේ විදිහයට ඉතාම සූක්ෂ්‍රම විදිහට ඒ ක්‍රතච්ඥතා ස්වරූපෙන් මත්තුවෙන්නට පුළුව. එඩේ ඒ ස්රූපෙන් මතුවෙනකොට බිහිා තුළ වනත් පැවිද්ධ තුළ වන ඒ තමන්ට උදව්කරපු කෙනාට උදව් කරන්න අගේ කරන්න එම පෙන බීමක් ඇත එතකොට දැන් ඇතරමද සමහර වෙලාවට දැන් මේ වංචකධර්මවල ස්ොභාවේනේ මේවා හැමතිස්සෙම වංචා කරනුවන් නොවෙන්නත් පුළුවන් හැබැවට කුසල් සිතවෙන්න පුළුව දැන් අපිහිමකෝ ඇත්තටම පැවිද්ධ තුළ අවංක කෘථවේදීත්වයක් ඇතිවෙන එතර රගගේ නෙේ වංචකරාග නෙමේ දැ ෘථවේදීත්තෙන්ඒ පවිද්දර කාතාවට උදව් කරන්න පෙළබෙනවා. එහෙම පෙළඹෙනකොට කාන්තාවට හැඟීමක් ඇතිෙන අේ මේ හාමුතුරන හරී හොඳ කියනෙ. ඒ හාමුදුරුවන්ට පොඩි උදව්වත් මතකතියනවා. ඒ නිසා දැන් මේ සලකනවා කියලා අලුතෙම් පටන්ගන්න පුළුවන් සම්බන්ධය. එමත්තෙන්ඩ හළුව. ඒකැන පටන්ගන්න තැනදි මේ පැවිද්ට මොනම රාග සිතක්කොත් නෑ ඇත්තටම අංකෘතවේදීත්ව ඇතින හැබැ කෘතවේදීත්තෙන් උදව් කරන්න ගහිලා නිතර නිතර ගුණ ගැහෙනකොට නිතර තර කතා කරනට නිතර නිතර සහය වෙනකොට අන්න අලුත් සම්බන්ධයක් ගොඩනැගන්නට පුළො. ඒක වෙන පැත්ත. ඉළඟට ගිහි අටත් ඒ ප්‍රශනය වෙන්න පුළුව. අවංකෝම කෘතජ්ඥතාවෙන් ස්ත්‍රේට හෝ පුරුෂයායට ද් කරන්න ඉදිරිපත් වෙන. ඊට පස්සේ නිතර නිතර දකිනකොට ඇසුරු කරනකොට තමන්ටත් නොදැනුවත්ව අර්මණෝභාවයක් නැතිවන්නට හොල. ද මේ තත්ත්වය සයහන් මහත්මයා නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර පෙරදිනනික අපි සාකච්ඡාාවේද කතා කළේ බුදුහාන්දුරුව ආනන්දහාමුදුරුව අනදර බදුහරන් යහනුවනේ කාන්තාව සම්බන්ධව කොමද ක්‍රා කරන්න ඕ නොදැක සිටීම යහපත්. දැක්කොත් කතා නොකර සිටීමේ යහපත්. කතා කරන්නඋනොත් මවය සහෝදරිය දියනිය කියන සංඥා ඇතිකරගෙන සිහයෙන් කතා කරන්නේ එක හොඳ. එතකොට පැවිද්දාට ස්ත්‍රිය ගැනත් එහෙමයි. භික්‍ෂු නියට පුරුෂය ගැනත් එහෙම. දෙ පැත්තන මෙම තන ස්ත්‍රියගේ අඩුවක් නෙවේ මේ කියන්නේ ඉතන තියෙන අන්තරයි. මේක කොච්චර බරපතලද කියන බව අපේ විනෙ කතා ප්‍රවෘතික සඳහන් වෙනෝ. මව සහ පුතා දෙදෙනම පැවිදි වෙනවා. එත පැවිදි වෙලා මේ භික්‍ෂුව, මව බලන්නට කියල නිතර නිතරට භික්ෂණන් වහන්සේ දකින්නට යවා.ඒ භික්‍ෂුුණියය නිතර නිතර පුතා බලන්නට කියලා හාමුදුරුවෝ බලන්නට එනවා. එතර අවසානේ මේ දෙදනා තුළ රාගේය මත්තුවෙන. ඔවු නොවන් ක. එතකොට දැ මෙතන රාගයක් ඇතිවෙන්න තියන පසුබිම හොදටම අඩුයි එකක් තමයි අමයි පුතයි අනිත්ක දෙදෙනම පැවිද්දු. එනිසත් දෙදෙනගේම මනසේ රාගයක් ඇතිවෙන්නට ඒයි ඉඩ තියන්නන්නේ නැහැ. නමුත් ඇතුළතින් මතුවෙනවා මේ මවය ඇ තමයි ට මේ යහපත සිද්ධ කලේ එතවට අර මගේ සිතේ මවන මේ මගේ දරුවාය. එතවට ඒ ධාරකශනය හය තමයි මුොලින් අවදිරෙන්. අ මාතෘෂණය හේ තමයි මුලින් අවේ. නමුත් දන්නෙම නතුවේක රාගයක් බවට පරිවත්තරයන. මේ විදිහට මේ රාගය කියන එක ඉතාම සූක්ෂණ විදිහෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සමහර කාරණාවලද සයහන් මහත්මය අපට පටනවෙන තැන තමයි අරමුණ සහ අපේ මනෝභාවය දෙක වෙන් කරගන්න බැරි ගති. ඒ කියන්නේ දැම් මේ කෘතජ්ඥතාවය කියලා මතුවෙනකොට ඒ අනිත් කෙනා මට කරපු උදව්ව හොඳයි. ඒක මතක තියන එකත් හොඳයි. හැබැයි ඒ වෙනුවේ මම කටයුතු කරඩ යන්නේ මොන මාන සිකත්වේද. ඒක විමසා බලන්නටවන් උදාහරය ට ැම මේ රාගේය සබන්ධ විතරක්නේ අනිත් මනෝභාවයන්ටත් මේ පොදුවයි උදාහරණයක් ැට ගත්තුත් මෙහෙම කියන්න පුළුවන් අපි හිතමු. තමන්ගේ ඥාතියා මැරෙනවා. මැරුනැම් පස්සේ ඒ ඥාතියාගේ අභාාවය ගැන දුක්වෙනෝ. එතුට අපි පැවිද්දු හැටියට කියා දෙඩවා ඒ මරණය ගැන දුක්වීම තේනුමක් ඇතියක් නෙමේ ඊට පස්සේ අරගොල්ලට ප්‍රශ්නයක් යනවා හාමුදු ජීවත් වෙලා ඉද ඇති මෙච්චර උදව්කරපු මනුස්සයා මැරිච්ච ගමන් කොහොම දමත කරන්න. ඒක මහා අකෘත්ඥ බවක්න. ඒක මහා සත්පුූස ගතියක්න්න එතු මැරුණහි කියලා මුසගේ ගුණේ අමත කරන්න පුුවන්. ගුණියයමත කරන්නතු නවත නැවත සිහිරෙ හොඳ. නවතේ සිහිකිරීම මාවේ මොකද මත්වෙන ශෝකයි. එතකොටට ක්‍රත්්‍ය බව හොඳයි. හැබයි සිහිකරකට දුක්වන එක තමන්ගේ මනසේ දුරුවලක. ඒවගේ කෘත්ඥතාවේ හොඳයි. හැබයි ඒක පාදක කොටගෙන නැවත නැවත දකින්නට හිතනක, නවත නැවත මුණගහන්නට හිතන එක. එතුර එතල තියෙන්නේ මොකද මනෝභාවය කියන එක පරිස්සමින් තෝර ගන්න. තොට අරමුණ සහ මනෝභාවේ. මේ දෙක මනෝභාවය තමන්ගේ මනසේ දුර්ුවල කොමහෝ ශක්තිමත් බ. අරමුණ ඒ හරි ඉතන්ට ගරු කරන්නට ඕන අගේ කරන්න ටඕන පෘථවේද වන ය කොමත් හරි. නමුත් ඒ සම්බන්ධව මේ ඇතිවෙන මනෝභාවය මොකක්ද කිය එක පැහැදිලි නැතික මේ ප්‍රශ්නය ඇතික ඇයි ඒ පටලවෙන්නේ අරමුණ සහ මනෝභාවය කරුණු දෙකක් කියන බව අපට වෙෙන්කරගන්න බැරිවීම නිසා. අපේ හාම්දුරුවන ඔබවහන්සේගේ දහම් කරුණු පැහැදිලිීම අවබෝධ කිරීම කියන කාරණාවේදී. අපිටත් අමතක වෙනවා අරස් ප්‍රශ්නහන් මගින් ප්‍රශ්නහන් සහ කාලවේලාව ගෙවිල යනවද කියන කරනාවහොයාගෙන යන්න. ඒ නිසාමයි. මේ වැඩසටහන් මාලාවපුරාාවට වැඩස්‍රරහනි නිෂ්පාදකතුමත් වරින් වර. අවැසි උපරිම කාලයේ ලබාගන්න නිවේද කිය විදිට වැඩසරහනි සධිවේද කියය විදිහට මටත් ඒ අවැසි සහයගේ ලබාදේ. නතින් මේ සියල්ල සසිහිපත් කරන්නේ අන් කිස්සීම කාරණාවක් නිසා වෙන්නව. මේ වැඩසටහන සුගත පද විවරන වැඩසටහන ඔබ වෙතට ගෙනේෙන විට. ේක්ෂක ඔබට මතුවෙන ගැටලුවලට විසඳම් දෙන්නත් ඔබට ඒ සියලු සාධකවලට ඒ දහම් කරනු පිළිපඳ හරි හැටි හොඳ හැටි සම්පූර්ණ අවබෝධයක් ලබාගන්නත් අවකාශය විකාශය අප සලසාදීල තියෙන නිසා. ඉතින් අද දවසෙත් දන්නෙම නැතුව පුරා හොරාවක කාලයක් මේ වැඩසටහන පුරාවට අපට ගෙවී ගිහින් අවසක්. ඉතාමත්ම වැදගත් තීරණාත්මක කරුණුකාරණා රැසක් අපි සාකච්ඡා කොට අවසන්. අපේ හාමුදුරුවනින්. ඔබ වහන්සේට ඉතාමත්ම ස්තූතින්තවෙන වාද දවසෙත් මේ වැඩසටහු සබන්ධ වෙනුවෙන් සම්බන්ධ වනය වැඩසටහනට වැඩමකොට වදාලි නමක කියන්න අවසරයි. ආචාදය පූජ කුල් පනිස්සු දස්සස්වා මන්දියන් වහන්සේ. අපේ හාමුදුරුවනි ඉතාමත්ම ගෞරුවෙන් බැතිසිතින්. ඔබ වහන්සේට පින් සිතින් අප පු්ඥාණ මෝදනාගරෙනවා නිදුක් නිරෝගී සුවයක් ඒේවාව වහන්සේට තව තවත් මෙවැනි දහම් දේශනා සිදුකරමින්. රටපුරා ලෝකය පුරා. බෞද්ධ ජනතාවට මේ අවැසි දහමේ සවිය ලබා දෙන්නට දිිය ශක්තිය ල බේවා කියලා. ඉතින් ඒ පාර්ථනවත් සමගින් අද දවස්සේ මේ වැඩසටහන නිමට පත් කරන්නට සූදානක් වෙනවා. හැමදාමත් වගේ අපි ඔබට මතක් කරනවා. Cිය රූපවාහිනිය මනුෂ්‍යත්තයේ ගරුත්තය උදෙසා ගෙනෙන සෑම වැඩසටහනකම අවකාශය පුළුල් කොට තිබෙනවා. අද වන විට ඔබට මේ සියල් වැඩසටහන් අන්ත්‍රර්්‍යාලයේ YouTube නාිකාවස්ේ සිය YouTube නාිකාවස්සේ. නැබීමට හැකියාව තිබෙනවා ඒවගේම සියස ෆේස්බුක් මුහුණු පොතේ පිටුව හරහත් සජීවී නැබීමේ අවස්ථාව තිබෙනවා සහෞවට මෙනාලිකාව සමඟ ඔබේ යෝජනා ඉදිරිපත් කරන්නට සම්බන්ධවීමේ හැකයා අවස්ථා පුොළුල් කොට තිබෙනවා. ඉතින් මේ සියල්ලක් සමගින් එකතුවන්නට අපි ඔබට ආරාධනා කරමින් අදට අප අවසර පතනවා සියස සුගතපද විවරෙන වැඩ සටහන නිමාවට පත් කරන්නට සමුගන්නා මහොතේ ප්‍රර්ථනය ඔබටත් රටටත් යහප තක්මවේවා.